අනිත් අප්‍රාණිකත්වය ක්ෂණික මෝචනය වගේ දේවල් ඔගොල්ලෝ දන්නවා කොච්චරක් අපේ රිලේෂන්ෂිප් ඉෂුස් වලට බලපානවද කියලා. මොකද මේකට හේතුව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ රිලේෂන්ෂිප් ඉෂු එකක් තිබුණාම කොහොමද මේක නිරාකරණය කරගන්න ඕනේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම තමාට කුමනෝ ආකාරයේ ලිංගික දුබලතාවයක් තිබුණා කුමනෝ ආකාරයේ සෞඛ්‍ය අඩුවක් තිබුණා නම් මේකට හරියාකාරව ප්‍රතිකාර ලබා ගන්න මේ දේ තුලින් කොහොමද තමාගේ රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් කරගන්න කියලා ගොඩාක් අයට හරියාකාරව අවබෝධයක් නැහැ. මම ડોක්ටර් නාමල් ගියසිංහ. මේ මගේ YouTube channel එක. අපි YouTube channel එක අපි ගොඩාක් කලකට කතා කරන බලාපොරොත්තු වෙන්නේ ඔබට වැදගත්ම එදිනදා ජීවිතයේ ඔබට හිතාගන්න බැරි සමහර කරුණු වලට සරල උත්තර මාර්ගයෙන් සරල නිරාකරණය කිරීම මාර්ගයෙන් ඔයගොල්ලන්ගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් channel subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කර සිටිනවා. ලිංගික අප්‍රාණිකත්වය. ඔයගොල්ලෝ දන්නවා කොච්චර අපහසුතාවයකට ඔයගොල්ලෝ ලක් වෙනවද කියලා විශේෂයෙන්ම තමන්ගේ පාර්ට්නර් ඉස්සරහා මේ ලිංගික කාර්යය තමාට හරියාකාරව කරන්න බැරි වීම තුළ. මොකද ගොඩාක් දෙනෙක් අපිට කතා කරලා කියන දේ තමයි ડોක්ටර් මම බඳින්න ඉන්නේ මට මේක ලොකු ගැටලුවක් කියලා දෙනවා මට මේකට ස්ථිර විසඳුමක් නැද්ද. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ડોක්ටර් මම මේ දේ සම්බන්ධ හැම වෙලෙම හිතනවා කල්පනා කරනවා නමුත් මට කවමදාවත් මට සාර්ථක විදිහට මට ඕන විදිහට මට මේ කාර්යය කරගන්න හම්බෙලා නැහැ. සමහර ලාට ඔබගේ පාර්ට්නර් පවා ඇතම් අවස්ථාවේදී දුකටපත් වෙනවා ඒ වගේම කරදරයටපත් වෙනවා සමහරට ඒගොල්ලොම තමයි වෛද්‍යවරු ගාවට යන්න ඔබට කතා කරන්නේ. ගොඩාක් වෙලාවට කාන්තාවන් නම් ස්වයං පුරුෂයන් යෝජනා කර සිටිනවා සමහරట్లాට අපි ડોක්ටර් කෙනෙකුට පෙන්නලා මේකට හරියට ප්‍රතිකාරයක් කරගමු මේකට යොමු වෙන්න මේක අවබෝධ කරගන්න මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇතම් අවස්ථාවේදී ඔබගේ ජීවිතේ විශාල ප්‍රශ්න ගොඩකට යාමට සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ලිංගික ජීවිතය කියන දේ අපි හරියාකාරව විඳ නැත්නම් මේක විඳවන දෙයක් බවට පත් වෙනොත් ඔබට ඔබගේ ජීවිතේ යම්තා දුරකට එපා වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් සමහරට කොච්චර සල්ලි තිබුණත් සමහරට කොච්චර යාන වාහන තිබුණත් සමහර ජීවිතේ සමහර දේවල් සම්බන්ධයෙන් ඔබට කොච්චර ඔබ ඉහළටම ගිහිල්ලා තිබ්බ සමහරට මේ ලිංගික ජීවිතේ හරියාකාරව ඔබට බැලන්ස් කරගන්න බැන්න හරියාකාරව ඔබට සාර්ථක කරගන්න බැන්න ඒක ඔබගේ ජීවිතේට ලොකු ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ ඒකට උදව් කරන්න ඕන. අපි ඉන්නේ ඔයගලන්ට දැනුවත් කරන මේ සම්බන්ධ. ඇත්තටම ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ মালටි ෆැක්ටෝරියල් කන්ඩිෂන් එක. ඒ කියන්නේ විවිධ හේතු බලපාන මේ ලිංගික අප්‍රාණිකත්වය සිද්ධ වෙන. ගොඩාක් වෙලාවට එක හේතුවක්ම පමණක් නෙවෙයි. හොඳයි. අපි බලමු මේ හේතු මොනවාද කියලා. මේ හේතු එක ඇත්තටම ඕගොල්ලන්ට පුළුවන් මේ හේතු හරියට අවබෝධ කරගැනීම තුළ මේක නිසියාකාරව විසඳුමක් ලබා ගන්න. ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට නිදන්ගත රෝග වර්ග තියෙනවා. මම හිතන්නේ මම මේක නිතරම ඕගොල්ලන්ට දැනුවත් කිරීම කළා දැන් නිතරම සඳහන් කිරීම කරලා තියෙනවා. හිතන්න එපා ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ තනි අසනීප තත්වයක් කියලා. මේකට බලපාන හේතු සාධක ගොඩාක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔයාලට කොලෙස්ටරෝල් තියෙනවා නම්, ඔයාලට ප්‍රෙෂර් තියෙනවා නම්, ඔයාලට දියවැඩියාව තියෙනවා නම් මේක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ඔබට ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න. විශේෂයෙන් තයිරොක්සින් උන්නතාවයක් තිබීමත් එතම අවස්ථාවේ හේතුවක් වෙන්න පුළුවන් ඔබට ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන නිසා ඔබ කුමනෝ ආකාරයේ පුද්ගලයෙක් නම් කොයි අවස්ථාවකදත් සුගර් එක චෙක් කරන්න නැතුව කොලෙස්ටරෝල් එක චෙක් කරගන්න නැතුව තමාගේ ප්‍රෙෂර් එක බලා ගන්න නැතුව තමාගේ තයිරොක්සින් ලෙවල්ස් චෙක් කරගන්න නැතුව ඉන්න පුද්ගලයෙක් නම් ඇත්තටම මේ දේ සම්බන්ධව අවබෝධයෙන් මේ ටෙස්ට් කරගෙන මේවා නැහැයි කියලා ඔබට දැනගෙන ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉතින් මොකද කියන්නේ මේ වගේ නිදන්ගත රෝග තියෙනවා මේවා නිසියාකාරව පාලනය කරගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ගොඩක් දෙනෙක් අපි කතා කරලා අහන දේ තමයි ડોක්ටර් මට දීවැඩියාව තියෙනවා. මට ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙලා තියෙනවා. දැන් මම මොකද කරන්නේ? මේකට මට ප්‍රතිකාරයක් තිබේද? ඔව්. ඇත්තටම කනස්සල් වෙන්න හේතුවක් නැහැ. ඔබගේ දියවැඩිය හරියට පාලනය කරගැනීම තුළ තවත් මම ඉස්සරහට කියන කරුණු හරියටම ඔබ පිළිපැද්දොත් ඔබට පුළුවන් ඔබේ ලිංගික අප්‍රාණිකත්වය පොඩ පොඩ හදාගන්න. මොකද ස්නායු දුර්වල වීම තුළ ගොඩාක් වෙලාවට ඇති වෙන මේ ලිංගික දුබලතාවය අපිට රිවර්ස් කරන්න අමාරු වෙන බුණ. නමුත් ඒකට උත්සාහ කිරීම තුළ අපිට මේකේ සාර්ථක ප්‍රතිඵල දෙන හම්බෙලා තියෙනවා. ඔබ කුමනෝ ආකාරයේ මානසික ආතතියකින් කුමනෝ ආකාරයේ මානසික දුබලතාවයකින් ඔබ පෙළෙනවා. විශේෂයෙන් ડિප්‍රෙෂන්, ඇන්සයිටි මේ වගේ කන්ඩිෂන්ස් ඔබට තිබෙනවා නම් මෙයත් ඇත්තටම ඔබට ඔබගේ පාර්ට්නර්ත් එක්ක එකට එකතු වීමේදී බලපෑමක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ එයත් එක්ක එකතු වෙනලාට කුමනෝ ආකාරයේ හිතට කම්පාවක් ඇති වුණොත් සමහරලාට පහුගිය සිද්ධි මතක් වුණොත් සමහර දේවල් නිසා ඔබට මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. සමහරලාට මේක පර්ෆෝමන්ස් ඇන්සයිටි එකකට ගිහිල්ලා. ඒ කියන්නේ ඔබගේ පාර්ට්නර් සතුටු කරන්න බැරුව යන සමහරලාට මගේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙයි කියන හිතන සිතුවිල්ලම සමහරලාට ඔබට බාධාක් වෙන්න පුළුවන්. ඉතින් පොසිටිව් ඇටිටියුඩ් එකකින් මේ දෙයට යොමු වෙන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඔබ කුමනෝ ආකාරයේ ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් එකක නම් ඉන්නේ. උදාහරණයක් ඇරෙට ඔබගේ ආර්ථික ප්‍රශ්නයක් කියලා, සමහරවිට ඔබගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් කියලා, සමහරවිට ඔබ කුමනෝ ආකාරයේ වෙනත් රෝග වලට බෙහෙත් ගන්න පුද්ගලෙක් නම්, සමහරවිට ඒවත් එක්ක ඔබ හිතන කල්පනා කරන එකත් එක්ක ගොඩාක් වෙලාවට මේ කාර්යය ඔබට හරියට කරගෙන යාමට බැරි වෙන පුළුවන්. ඉතින් මම හැම වෙලෙම කියනවා වගේ ඔයගොල්ලන්ගේ ફોકસ එක තියෙන්න ඕන ඔයගොල්ලන්ගේ ලිංගික ජීවිතයේ විශේෂයෙන්ම ඔබගේ පාර්ට්නර්ත් එක්ක එකට ඉන්න අවස්ථාවකදී නම් කරුණාකරලා වෙන පරිබාහිර දේවල් ගැන හිත හිත කල්පනා කර කර මේ දේ කරන්න එපා කියලා මම ඔයගොල්ලන්ට ඉතාමත්ම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.
ඉන්නවා. ඉතින් මතක තියාගන්න මේ වගේ දේවල් පාලනය කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔබට ලිංගික දුබලතාවයක් ඇතිවීම වැළැක්වීමට සහ තිබෙනවා නම් ඔබට මේ අවස්ථාවේ ලිංගික දුබලතාවයක් ඒක හොඳ ආකාරව පාලනය කරගැනීම. ඇත්තටම කිව්වොත් ඔබ ස්මෝක් කරනවා නම් යෝගිම ඔබ ඇල්කොහොල් පාවිච්චි කරනවා. යෝගිම ඔබ වෙනස් වෙනස් විවිධ මද්‍රව්‍ය ගන්න පුරුල්ලා ඉන්නවා නම් මම හිතන්නේ මේක ඔබට විශේෂයෙන්ම ඍජුව බලපානවා ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවීම නිසා ඒ තිබෙන අප්‍රාණිකත්වය එන්න එන්නම දරුණු තත්ත්වයකට හැරෙන්න. ඉතින් ස්මෝක් කරනවා නම් කරුණා කරලා ස්මෝක් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. විශේෂයෙන්ම මේ ස්මෝකින් නිසා ඔබගේ ලේ නහරවල විශේෂයෙන් දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මොකද ඔබ දන්නවා ඔබගේ පිරිමියඟට විශේෂයෙන්ම ලේ සැපියුම තීරණය කරන්න රුධිරවාහිනී බොහොම සියුම් කුඩා රුධිරවාහිනී මේවා සිගරට් දුමෙන් මේවල සිගරට් වල තියෙන නිකටින් වලින් මේවා විවිධ කිමිකල්ස් මාර්ගෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පිරිමියෙන් විතරක් නෙමෙයි ඔබගේ මොළය ඔබගේ හදවත ඔබගේ සිරුරේ ලේ ගමන් කරන අපි කියන පෙරිෆෙරල් වැස්කියුලර් ඩිසීස් කියලා. මෙයාගේ මේ පෙරිෆෙරීස් වලට ඇඟේ කෙරවල් වලට අපේ අත් වලට කකුල් වලට විශේෂයෙන් මේ ලේ සැපීම අඩාල කරන්න මේ ස්මෝකින් බලපානවා. ඉතින් ඔබ ස්මෝක් කරන පුද්ගලයන් කරුණාකරලා ස්මෝකින් නවත්තන්න. නැවතුවොත් තමයි ඔබට මේ ලිංග අප්‍රාණික නැවතත රිවර්ස් කරගන්න මේක ආපස්සට ගිහිල්ලා ඔබගේ තෘප්තිමත් ලිංගික ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් ඔබ ඇල්කොහොල් පාවිච්චි කරන පුද්ගලෙක් නම් ඇත්තටම අපිට සතියකටම ඔබට පාවිච්චි කරන්න පුළුවන් මිලිලීටර 250ක් පමණ පොඩි ප්‍රමාණයක් විතරයි. මොකද ඔබ දිගින් දිගටම දිනපතා ඇල්කොහොල් ගන්න හුරු ලයින් පුද්ගලෙක් නම් මේක ඇත්තටම ඔබට ඍජුව බලපාන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වයේ ඇති වෙන. ස්මෝකින් නවත්තලා ඇල්කොහොල් හරියාකාරව රෙස්පොන්සිබල් විදියට කුඩා ප්‍රමාණයක් පාවිච්චි කිරීම සහ ඒ වගේම විවිධ තහනම් ඖෂධ වර්ග තහනම් උත්තේජක වර්ග යන තහනම් මද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් නැවතින තුල ඔබට පුළුවන් මේ ලිංගික අප්‍රාණිකත්වය සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න. ඉතින් විශේෂයෙන්ම නිසිලස ව්‍යායාම කිරීම තුල ඒ වගේම හරියාකාරව සම්බර ආහාර වේලක් ලබා ගැනීම තුල ඒ වගේම ඔබගේ බර පාලනය කිරීම තුල ඔබට තෘප්තිමත් ලිංගික ජීවිතයක් ලබා ගන්න පුළුවන්. ඔබ තරබාරු පුද්ගලෙක් නම් ඔබගේ ඇඟේ බර ගොඩාක් වැඩි නම් මේක ඇත්තටම ඍජුව බලපානවා ඔබගේ ඇඟේ ටෙස්ටොස්ටෝන් ලෙවල්ස් අඩු කරන්න. ඉතින් ඇඟේ ටෙස්ටොස්ටෝන් බූස්ට් කරගන්න අපි දිනපතා ෆිසිකල් ඇක්ටිවිටි දිනපතා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා අපි YouTube channel එකේ අපි කලිනුත් කතා කරා මේ කීගල් ව්‍යායාම සම්බන්ධව. ඉතින් ඔබ කුමන ආකාරයේ ලිංගික ගැටලුවක නම් ඉන්නේ ශරීර මෝචනේ එහෙම නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය වගේ අමතක කරන්න එපා අපගේ කීගල් වීඩියෝ කියලා බලන්න. ඒකින් ඔබට පුළුවන් නිසියාකාරව අවබෝධයක් ලබා ගන්න කුමන ආකාරයේ මේ තියෙන මේ ලිංගික ගැටලුවට පිළිතුරක් හැරෙන්න මේ කීගල් ව්‍යායාම කොහොමද කරන්න කියලා මම බොහොම සරල ලෙස ඔබට පැහැදිලි කරලා දෙනවා මේ කීගල් ව්‍යායාම කොහොමද කරන්න කියලා. ඉතින් අමතක කරන්න මේ කීගල් ව්‍යායාම දවසට විනාඩි 20ක් විනාඩි 30ක් අතර ප්‍රමාණය කිරීම තුළ ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ලිංගික අප්‍රාණිකත්වය අඩු කර ගන්න. අද මේ වීඩියෝ එක බලන්න ප්‍රධාන හේතුව සමහරවිට ඔබට උමනා වෙලා ඇති මේ සම්බන්ධව quick response එකක් ගන්න. එහෙම නැත්නම් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඖෂධ මොනවාද කියලා දැනගන්න එක සම්බන්ධයි. ඉතින් මම ඊගෙන ඔබන්ට දැනුවත් කිරීමක් කරනවා. විශේෂයෙන්ම අපි අපේ වීඩියෝ එකකින් කලින් කතා කරලා තිබ්බ ෆෝලික් ඇසිඩ් සම්බන්ධව. ඉතින් ෆෝලික් ඇසිඩ් පෙත්තත් මිලිග්‍රෑම් 1 ගානේ හරි මිලිග්‍රෑම් 5 ගානේ හරි දවසක් කර දවසක් හෝ දවස ගානේ ලබා ගැනීම තුළ ඔබන් පුළුවන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න මේ ලිංගික අප්‍රාණිකත්වය. නමුත් මට කතා කරපු ගොඩක් දෙනෙක් මම දැනුවත් කිරීම කළේ මේ ෆෝලික් ඇසිඩ් පෙත්ත විතරක් මේකට ප්‍රමාණවත් නැහැ. ඉතින් මේකට තවත් ප්‍රතිකාර තියෙනවා. තවත් බේත් තියෙනවා. ඔබන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම තවත් ඖෂධයක් ගැන මම කතා කරන්න ගියේ තමයි මේ ෆිෂ් ඔයිල් කියන දේ. අපි අපේ දිගින් දිගට අපේ YouTube channel එක හරහා අපි කතා කිරීම කරා මේ ෆිෂ් ඔයිල් සම්බන්ධ. ඉතින් දැනුවත් වෙලා නැත්තම් අපි description එකේ හරි අපි නැත්තම් මෙතන මට පෙන්නන්න පුළුවන් ඔයාලට අපි ෆිෂ් ඔයිල් වීඩියෝ ගැන කරුණාකර ගිල්ල ෆිෂ් ඔයිල් වීඩියෝ එකත් බලන්න. ඉතින් විශේෂයෙන් ෆෝලික් ඇසිඩ් යෝගේ ෆිෂ් ඔයිල් ඔබට උදව් වෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වයක් තියෙනවා. ඒකෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් අපි හරියටම specific management එකකට ගියොත් මේකට දෙන්න පුළුවන් බෙහෙත් මොනවද කියලා මම ඔබට දැන් සඳහන් කරනවා. ඒ තමයි වියාග්‍රා කියන ඖෂධය. අපි කියන මේකට සිල්ඩෙනෆිල් කියලා. වියාග්‍රා කියන්නේ ට්‍රේඩ් නේම් එක. සිල්ඩෙනෆිල් කියන්නේ මේකේ ජෙනරික් නේම් එක. ඉතින් මේ සිල්ඩෙනෆිල් කියන ඖෂධය ඇතම් පුද්ගලින්ට අපි ලබා දෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වය අඩු කරගන්න. ඉතින් මේක ඕවර් ද කවුන්ටර් ගන්න එපා. ඔයගලන්ට මේ ගන්න අවශ්‍ය නම් ඔබ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. මොකද මේකේ ප්‍රශ්න තියෙනවා. විවිධ දේවල් තියෙනවා. ඔයාලට සාකච්ඡා කරන්න. ඊළඟ බේත තමයි මේ ටැඩලෆිල් කියන එක. එහෙම නැත්නම් සිලාසිස් කියන ඖෂධය. මෙයත් ඇතරම මිලිග්‍රෑම් 5, මිලිග්‍රෑම් 10, එයාගේ මිලිග්‍රෑම් 15, මිලිග්‍රෑම් 20 දක්වා, ඇතන මිලිග්‍රෑම් 25 දක්වා පවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රතිඵල දෙන සාර්ථක ඖෂධ ලෙස. ඒ වගේම මේ සම්බන්ධව මම දෙනුවත් කීම් කරලා තියෙන මගේ YouTube channel එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කියලා බලන්න පුළුවන් මේ සිලාසිස් සහ මේ ටැඩලෆිල් සම්බන්ධව දෙනුවත් කීම් කරලා තියෙනවා. ඊළඟ ඖෂධ තමයි මේ වැඩල්ෆිල් කියන එක. මේක අපි ලැවිස්ට්‍රා කියලා ට්‍රේඩ් නේම් එකෙන් හඳුන්වනවා. ඉතින් මෙයත් ඇතන පාවිච්චි කරන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වය
අඩු කරගන්න. ඊළඟ මේ තමයි මේ ඇවනසිල් කියලා කියන්නේ. මේක ස්ටෙන්ඩර් කියලා ට්‍රේඩ් නේම් එකකින් හඳුන්වනවා. ඉතින් විවිධ පුද්ගලයන්ගේ තියෙන රෝග ලක්ෂණ අනුව විවිධ පුද්ගලයන්ගේ තියෙන විවිධ අසනීප මත අපි ගොඩාක් කරලා තීරණය කරන මොන බෙහෙතද මොන ඖෂධයද මේකට ගැලපෙන්නේ කියලා. ඉතින් මේකට වෛද්‍යවරයන් ඔබගේ ක්ලිනිකල් හිස්ටරි එක, ඒ කියන්නේ ඔබගේ රෝග විනිශ්චය සම්බන්ධව ඔබගේ සායනික ඉතිහාසය, ඒ වගේම ඔබව සමහරట్లాට සමහර චෙක්අප්ස් කරන්න වට සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් කිරීම තුළ අපිට පුළුවන් තීරණය කරන්න මොන ඖෂධය ඔබට ගැලපෙන්නේ කියලා මේ අසනීපය ඔබට පාලනය කර ගැනීම සඳහා. ඉතින් අමතක කරන්න බෑ මේ බෙහෙත ලබා ගැනීමෙන් පමණක්ම ඔබගේ ලිංග අප්‍රාණිකත්වයේ සුව වෙන්නේ නැහැ. අමතක කරන්න බෑ මම කලින් ඔයගොල්ලන්ට කියපු දේවල් විශේෂ සම්බර ආහාර වේලක් ගැනීම, එයාගේ නිස්පරිදි ව්‍යායාම කිරීම, ඒ වගේම ඔබගේ නිදන්ගත රෝග පාලනය කර ගැනීම, ඒ වගේම හරියාකාරව මානසික සුවතාවය ලබා ගැනීම, ස්මෝකින් නැවැත්වීම, ඒ වගේම ඇල්කොහොල් අඩු කිරීම, ඒ වගේම වෙන වෙනම විවිධ බෙහෙත් වර්ග ගන්න පුද්ගලයන් ඒව සම්බන්ධව තමයි වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඒව හරියාකාරව ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අමතක කරන්න එපා මේ බෙහෙත් වලින් ගොඩාක් වෙලාවට ඔබගේ පිරිමි ඇඟේ තියෙන බ්ලඩ් වෙසස් ඩයිලේට් කරලා ලේනහර විස්තරණය කරලා බ්ලඩ් ෆ්ලෝ එක දියුණු කිරීම තුළ තමයි මේ අප්‍රාණිකත්වය වළකන්නේ. අමතක කරන්න එපා මෙහෙම වුණාම ගොඩාක් වෙලාවට ඔබ ප්‍රෙෂර් රෝගියෙක් නම් ඔබ කුමනවා කර නයිට්‍රේට් අඩංගු ඩ්‍රග්ස් පාවිච්චි කරනවා, ISDN, ISMN ඒ වගේ ඩ්‍රග්ස්, ඒ වගේ විශේෂයෙන්ම ඔබ ප්‍රොස්ටේට් රෝගය තියෙනවා. අපි කියනවා මේකට බිනයින් ප්‍රොස්ටික් හයිපර්ට්‍රොෆි කියලා, BPH කියලා කියනවා. මේ සඳහා ඔබ ඇල්ෆල් බ්ලොකර්ස් කියන ඖෂධ වර්ග පාවිච්චි කරනවා. මේවලුත් ඔයගොල්ලන්ගේ ප්‍රෙෂර් එක අඩු වෙන නිසා ගොඩාක් කරලා කලන්තයක් හැරගිලා හිස රදයක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් ඩ්‍රාස්ටිකලි ඔයගොල්ලන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙන නිසා මේ ඖෂධ කිසිම ආකාරයකින් ඕවර් ද කවුන්ටර් පාවිච්චි කරන්න එපා. මේව ගැන දැනුවත් වෙන අවශ්‍යයි. මේව හරියාකාර වෛද්‍යවරයෙකුට කියලා ඔබට හරියාකාරව නිර්දේශ කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මේ ලිංගික අප්‍රාණිකත්වයට හරියාකාරව ස්මාර්ට් විදියට බෙහෙත් කරගන්න. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා ඔබගේ ලිංගික ලෙස අප්‍රාණිකත්ව ජීවිතය ලස්සන කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා මේ ගැන දුකින් තැවිතැවි තමන්ගේ පෞල් ජීවිතය, තමන්ගේ පාර්ට්නර් එක්ක ගත කරන මේ සෙක්ෂුවල් ලයිෆ් එක දුකටපත් වෙන අවස්ථාවක් කරගන්න එපා කියලා මම ඔයගොල්ලන්ට ඉතාමත්ම දයාබරල සීලා සින්නවා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මොන හරි කරුණු විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න ඇති කියලා. සමහරවිට මේ කරුණු ඔගොල්ලන්ට වගේම ඔගොල්ලෝ දන්නේ නැට ඔගොල්ලන් යාළුවන් ප්‍රයෝජනවත් වෙන පුළුවන්. සමහරවිට මීට වඩා කරුණු ඔගොල්ලන්ට බල හේතු සාධක මොනවාද තියෙනවා ඔගොල්ලන්ට මේකට එකතු කරන්න. සමහරවිට මේ ડોක්ටර් මට මේක හොඳයි, ડોක්ටර් මට මේක වැඩ කරා කියලා ඔගොල්ලන් කෞද්දික අධ්‍යයනය තියෙනවා. කරුණාකර අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දක්වන්න. දිගටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නයි කියලා මම ඔයගොල්ලන් ඉතාමත්ම ආදරෙන් ඉල්ලනවා. ඉතින් නැවතත් මේ වගේ කාලුචිත වැදගත් මාතෘකාවක් මම ඔයගොල්ලන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.